න් කියල පිගන්න ඔලා හැම දෙලාම ඔන්න අදත් සුපුරු පරදිාව ඔයාට නීති සම්බන්ධ පුංචි කරනුටයක් අරගෙන අද මම ඔයට කියල දෙන්නේ බාසාාව ගෙන ඇත්තනම් භාසාාවගැන කිවට බාසාාව සම්බඳ නීති ගැන ඒ කියන අපි රටේ ජාතික බාසාාවමොකක්ද රාජ භාසාාව සහ පරිපාල බාසාමකක්ද අදී කරනුකිපයක් ගැන හොඳයි ඔය දන්නද බාසාාව ගැන නීතිමේ තත්ත්ය සඳහන් කරලා තියන්නේ කොහද කියලා මේ ගැන අපේ ගොඩා ගෙනෙක් දන්නවා මේ ගැෙන හරියටම නොදන්න මොඩක් දිනකුත් අප අතර ඉන්න. ඉතින් මේ පුංචි කරුණුන් ටික වාගේ දැනීමට එකතු කරගන්න වාට වැළගත් වේවි. ඉතිංයාලුව මේ භාසාාවගෙන ආණ්ඩුකවස්ථාවේ හතරවන පරිච්චේදේ දහට වවස්ථාවෙන්දලා විසිිපස්සන වස්ථාවදක්වා සඳහන් කරලා තියෙනු. ඒ අනුව මුණ්ඩු වවස්ථාවේ දහටමවස්ථාවෙන් ජ්‍ය භාාව සිංහල බාසාාව වන බවත් දහ නවවන ව්‍යවස්ථාවෙන්ශීලංකාව තුළ ජාතික භාසාල සිංහල සහ දෙමල යන බාසා දෙකත් විශ්වනිවස්ථාවෙන් පාල්මේන්ට මන්ත්‍රීවරයෙකුට සහලාාත්පාලන ආයතන සබභකයෙකුට තමන්ගේ කාරය ඉටු කිරීමේදී ජාතික භාසා දෙකින් ඕනෑම බාසාාව භාවිතා කරමින් ඉටුකිරීමට හැකි බවත් සඳන් කරලා තියනො එගැන්නේ ප්‍රාදීශ්‍ය සබභා නගර සබා සහ මහනගර ස භාන්ත්‍රීවරුන්ටත් මෙන්තු මන්ත්‍රීවරුන්ටත් සිංහල් හෝ දෙමල බාසා පාච්චයි පාච්චි කරමින් කටයුතු කරන්න හිමිකම තියෙනවා කියන එක තමයි ඒ විශ්සව ්‍යවස්ථාවෙන් පැහැදිලි කරලා තියන්නේ ඊළඟට විසි එක්ව වන විවස්ථාවෙන් ශ්‍රී ලංකාව තුළ ඉගැන්වීමේ මාධ්‍ය ලෙස ජාතික බාසා දෙකෙන් ඕනෑම භාෂාවකින් අධ්‍යාපනය ලැබීමට හිමිකම් තියෙනවා කියලා පැහැදිලිව සඳහනල තියනවා. ඒ වගේම විසි දෙවනි ්‍යවස්ථාවෙන් කියලා තියෙනවා රාජ්‍යි භාෂාව ශ්‍රී ලංකාව පුරාම පරිපාලන භාෂාවද වන බව. ඒකඇන්නේ සිංහල භාෂාව පරිපාලන භාෂාව කියලා පැහැදිලිව සඳන් කරලා තියෙනවා. හැබැයි එහෙම සඳහන් කරල තියෙනවා උතුර සහ නැගැෙනහිර පලාාතේ පමණක් පරිපාලන භාෂාව විඩියට දෙමළ භාසාාවද භාවිතය කළ යුතුයි කියලා. ඉඩබස්සේ විසිතුන් වන වස්ථාව සඳහන් කර තියෙනවා පැනවීම බාසා විදියට ජාතික බාසා දෙකම භායතා කළය යුතු බවත් සහ යම්නීතිය ජාතික භාසා දෙකම පළකර ඉංගිස් භාසාාව පරිවර්තනයක් තිබේ තුයි කියලා ඉ ඊට පස්සේ විසිහතරන වස්ථාවෙන් කියන්නේ ලංකාව තුළ අධිකරණය භාෂාව විදිහයට රාජ්‍ය භාෂාව වන සිංහල භාසාාවෙන් විය යතුයි කියලා හැබයි එතන දී උතුරු සහගෙන හිර පළත්තුවලට විශේෂ වර ප්‍රසාධයක් දෙමින් පළලාත්ල පමණ අධි කරනටයුතු දෙමළ භාසාාවෙන්න්න කළ යුතුයි කිය සඳහන් කරලා තියෙනෝ. ඉඩ පස්සේ විසිි පස්සනු ්‍යවස්ථාවෙන් කියලා තියෙනවා යළනේ මේ භාසාාව සම්බන්ධ මේ පරිච්චේදය සඳහන් කරලා තියෙන විදිහට භාසාාව භාවිතා කිරීමට රජය විසින් ප්‍රමාණවක් පහසුගම් සැලැස්විය යුතුයි කියලා. ඉතින් ඔන්න ොහොම තමයි මුලිවස්ථාවෙන් භාසාව ගැන අපට කියලා තියෙන්නේ. ඊට පස්සේ මේ පරිච්චේදේ යම්යම් කාරණ අවස්ථා කිහිපයකද සංසෝධනයට ලක්කුණා අපි දැම්බලමු ඒ සංසෝධනයට ලක්කුණේ මොනාද කියලා ඉතින් ඉස්සල්ලමඒ පරිච්චේදයට සංසෝධනයක් එකතු වෙන්නේ දහතුන්වන ආඩුකම ්‍යවස්ථා සංසෝධනය මගින් මේ සංසෝධන සම්මත වෙන්නේ එද්දාස් නවසිය අසු හතවර්සයේදී. මේකෙන් දහට වන්‍යවස්ථාවට සංසෝධනයක් එකතු කරමින් කියන්නේ දෙමළ භාෂාවද රාජ්‍යභාෂාවක් වන බව සහ ංගිසි භාසාාව සන්ධාන භාසාාව වන බව ඒකයන්නේ ඒ දක්වා සිංහල බාසාාව විතරයි රාජ භාසා විදියට තිබුණේ ඒ සංසෝධනින් පස්සේ තමයි දෙමනසා සිංහල දෙකම රාජ්‍ය භාසා විදියට භාවිතා කරන්න පටන් ගත්තේ ඉට පස්සේ බාාව සම්බන්ධයෙන් සංසෝ දෙනයක් එකතු වෙන්නේ දාසේ වන ආනුකාවස්ථා සංසෝධනය මේ ආ්ඩුකවස්ථා සංසෝධනය එන්නේ එදදස් නවසිය සසු අට වර්සයේදී මේකෙදී විශ්වනිවස්ථාවට එකතු වුණා පළස් සභාවක මන්ත්‍රීවරයෙකුටත් ජාතික බාසා දෙකින් ඕනෑම භාසාාවක් භාවිතා කරලා තමන්ගේ කර්තාව හිටු කරන්න පුළුවන් කියලා බදන්නවා මුලවස්ථාව සම්මත වෙනකොට අප රටේ පළස් සභා තිබුණේ නෑ ධාතුන්වන්න ආ්ඩුක විවස්ථාව සංශෝධනෙන් තමයි පළස් සභා පිහිටෝනු ලැබිය ඒකත් ඔයාගේ අමතර දැනමට මතක තියාගන්න ඒවගේම විදාාශව නිවස්ථා සංසෝධනය විසි දෙක සහ විසිතුනු ්‍යවස්ථා ඉවත් කරලා එම විවස්ථා අලුතින්ම ඇතුළක් කරන්ඩක් කටයුතු කරලා තියෙනවා ඒට අනුව සිංහල සහ දෙමළල යන බාසා දෙකම ශ්‍රී ලංකා මුළුල්ලේම පරිපාල භාසා වියුතු බවට සඳහන් කරලා තියෙනවා වගේම සියලුම නීතිසාහ අනුනීතින් පැනවීම නැත්තන් සෑදීම වගේ පල කිරීමද ඉංගිසි භාසාෙන් පරිවර්තනයක් ද සහිතව සිංහල සහ දෙමළ බාසා දෙකෙන්ම භියයුතුයි කියල ඒ සඳහන් වෙනවා. ඒවගේම විසි හතරවන ්‍යවස්ථාවට සංශෝධනයක් එක්කරමින් ශ්‍රී ලංකාව පුරාම අධිකරන බාසා ලෙස සිංහල සහ දෙම බාසා දෙකම වියයුතු බ සඳහන් කරලා තියනවා. එතකොට කෙටීන් කිවෝත් දැනට ශ්‍රී ලංකාවේ සිංහල සහ දෙමළ බාසා දෙකම ප්‍රාජ්‍ය භාසා විදිට පටිපාලන බාසා විදිහටත් අධිකරණ බාසා විදිහට ජාතික භාෂාව විදිහටත් භායතා කරන්න සහ සන්ධාන භාසාාව විටියට ඉ ඉංගිසි භාාව භාවිතා කරන්න ආණුකරම විවස්ථාවමගේ අවස්ථාව සලසලදීලා තිීනම්. ඉතිංයාලනේ ම මුලිවස්ථාව වගේම සංසෝධන තරගනාවේ භාසාාව සම්බන්ධයෙන් මුල්විවස්ථාවේ කොහොමද විඩි විධාන සලස්සල තිබුණේ සහ ඊට පස්සේ වස්ථා සංශෝධන මලින්ද මේක වෙනස් වුනේ දැන්වෙනකොට කොහොමද විධයන සලසරතියන්නේ කියලා ට අවබෝධයක් එඩ ඕන නිසා ඉතින් මංහිතන මේ වීඩියෝ එකින් ට භාසාාව සම්බන්ධින් වවස්ථාව සඳහන් වෙන මොනවාද කියලා ජමු අවබෝධයක් ලැබෙන්ඩ ඇති කියලා මේ වගේ තවත් නීතිම කරමු හා අලුත් තොරතුරු දනගන්න හලන සබස්කයි්බට කලික් කරලා බෙල් අයිකරන එකත් කික් කරන්න එතකොට ට පුළුවන් වීඩ එකක් දාපු ගමන් අපිත් එක්ක